එක්දින තරගයක දිත්ව ශතකයක් ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවේ. මොකද පන්දු තියෙන්නේ 300යි. ඒ පන්දු 300 යවන්නෙත් අලුත් පන්දු දෙකකින්. අනිත් එක ආරක්ෂාකාරී ඉනිමක් සෙල්ලම් කරන්නත් අවසර නැහැ. ඔය වගේ දේවලුත් එක්කදී ලකුණු 200ක් ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු කරුණක් නොවේ කියලා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ අමාරු කඩේම තමගේ එක්දින ජීවිතේ තුන් පාරක්ම පහු කළ ක්‍රීඩකයෙක් ඉන්නවා. ඔහු තමයි රෝහිත් ශර්මා. ශර්මා ලබාගත්ත මේ දිත්ව ශතක තුනෙන් දෙකක්ම ලබාගෙන තියෙන්නේ ලංකාවට එරෙහිව. ශර්මාගේ පළවෙනි දිත්ව ශතකය ලබා ගන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව. ඒ 2013 අවුරුද්දේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව තිබුණු තරගයකදී. ඊට පස්සේ 2014දී ශර්මා එක්දින තරගයක පිතිකරුවෙක් ලබාගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය වුණු ලකුණු 264 ලබා ගන්නේ තමගේ දෙවැනි දිත්ව ශතකය විදියට. ඊට වසර 3කට පස්සේ දැන් ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලියේ දෙවැනි තරගයේදී ශර්මා තමගේ තුන්වැනි දිත්ව ශතකය ලබා ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව. ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට ගත්ත මේ දිත්ව ශතකය ගැන ශ්‍රී ලංකාවෙන් බිහිවුණ දක්ෂ පිතිකරුවෙක් වන කුමාර් සංගක්කාර තමන්ගේ සුබපැතුම් එකතු කරන ගමන් කියලා තිබුණේ හරිම අපූරු කතාවක්. එක්දින තරඟවල දිත්ව ශතක තුනක්. මේක විහිළුවක්ද? ඇතර මේ දක්ෂතාව නම් අදාහගන්න බැරි දක්ෂතාවක් කියලා තමයි සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර තමන්ගේ සුබපැතුම් එකතු කරලා තිබුණේ. අවුරුදු 46කටත් වඩා පැරණි එක්දින තරඟ ඉතිහාසයේ තාමත් වාර්තා වෙලා තියෙන දිත්ව ශතක 7ක් විතරයි. ඒ 7න් 3ක්ම රෝහිත් පිත්තෙන් වාර්තා වුණා කියන එක අදාහගන්නත් බෑ තමයි නේද? ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේවල් බලන්න තවමත් ඔයා අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම වීඩියෝ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.